අලුත් ලෝකය හරිමදේ හරියට හරිමදේ හරියට හොර මුදල් නෝට්ටු හොයාගන්න ක්‍රමය. මුදල් නෝට්ටු හඳුනාගැනීමේදී පරීක්ෂාවෙන් බැලිය යුතු ආරක්ෂණ සලකුණු කෙරෙහි අවධානය යොමු කරන්නයි ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවෙන් සඳහන් කරනවා. ආරක්ෂණ නූල, දිය සලකුණ, විනිවිද පෙනෙන සලකුණු, උස් වූ මුද්‍රිත සහ කඩදාසිය රළු බව, සැඟවුණු සලකුණු, ක්ෂුද්‍ර අක්ෂර, වැරගැන්නු කොන් එම සලකුණු බවද සඳහන් කරනවා. අපි එම සලකුණු ගැන අවධානය යොමු කරමු. ආරක්ෂණ නූල රුපියල් 500, 1000 සහ 2000 නෝට්ටුවලදී රිදී පැහැති කඩ ඉරක් ආකාරයෙන් නෝට්ටුවටම අන්තර්ගත වනසේ ආරක්ෂණ නූල යොදා ඇති අතර නෝට්ටුව ආලෝකයට හොඳින් නිරාවරණය කොට ආරක්ෂණ නූල දෙස බැලූ විට එය අඛණ්ඩව සිරස් රේඛාවක්සේ පෙනේ. මෙම නූල ස්ටාර් ක්‍රෝමි නමින් හඳුන්වන අතර 2006 වර්ෂයෙන් පසුව මුද්‍රිත නෝට්ටුවල අන්තර්ගත වේ. මේ රුපියල් 500 නෝට්ටුවේ මිලිමීටර 300ක් හා රුපියල් 1000 නෝට්ටුවේ මිලිමීටර 4ක් පළලින් යුක්ත වන අතර වෙනස් වන වර්ණවලින් යුක්තයි. දිය සලකුණ නෝට්ටුව ආලෝකයට නිරාවරණය කොට දිය සලකුණ බැලීමේදී සිංහයෙකුගේ රුවක් නෝට්ටුවේ දෙපැත්තෙම ඉතා පැහැදිලිව දෘශ්‍යමාන වේ. මෙතෙක් ආකාර 3ක දිය සලකුණු හඳුන්වා දී ඇත. විනිවිද පෙනෙන සලකුණ නෝට්ටුව ආලෝකයට නිරාවරණය කර බැලීමේදී නෝට්ටුවේ ඉදිරිපස සහ පිටුපස එක් ස්ථානයක මුද්‍රණය කර ඇති හැඩතලයක් එකිනෙකට සමපාතීව පෙනෙනු ඇත. උස් වූ මුද්‍රිත නෝට්ටුව ඇඟිලි තුඩු මගින් ස්පර්ශ කළ විට ශ්‍රී ලංකා මහ බැංකුව නැමැති අක්ෂර සහ ඒ ආසන්නයේ ඇති උස් වූ මුද්‍රිත හොඳින් දැනේ. එමෙන්ම නෝට්ටුව 100%ක්ම කපු වලින් නිෂ්පාදිත බැවින් එහි ඇති රළු ගතියද ඇඟිලිවලට පහසුවෙන් දැනේ. බහු ස්තර සැඟවුණු සලකුණු නෝට්ටුවේ මුහුණ පැත්තේ මෝස්තරයක් තුළ සැඟවී ඇති ඒ වටිනාකම සඳහන් ඉලක්කම් නෝට්ටුව ඇස් මට්ටමින් තිරස්ව ඉහළ පහළ කර බැලීමේදී දෘශ්‍යමාන වේ. ක්ෂුද්‍ර අක්ෂර විචාලන කාචයක් තුළින් නෝට්ටුවේ ඉදිරිපස උඩ කොටස බැලීමේදී ඉතා කුඩාවට මුද්‍රිත සෙන්ට්‍රල් බැංක් ඔෆ් ශ්‍රී ලංකා යන අක්ෂර පැහැදිලිව පෙනේ. වැරගැන් වූ කොන් නෝට්ටුව ආලෝකයට යොමුකොට ඒ කොන් සතර නිරීක්ෂණය කරන්න 2005 වර්ෂයෙන් පසු නිකුත් කරන ලද රුපියල් 500, 1000 සහ 2000 නෝට්ටුවල නෝට්ටුවේ කොන් සතරේ විකර්ණ ලෙස ගමන් කරන්නා වූ ඉරිකේපයක් තිබෙනු දැකිය හැකි. මෙය වැරගැන් වූ කොන් නැමැති දිය සලකුණුයි. ව්‍යාජ නෝට්ටුවක් ඔබ අතර පත්වුවහොත් කළ යුත්තේ කුමක්ද? සැක සහිත නෝට්ටුව අව්‍යාජ නෝට්ටුවක් සමග සසඳන්න. ආරක්ෂණ සලකුණු කීපයක් පරීක්ෂා කර බලන්න. සැක සහිත නෝට්ටුව ඔබ වෙත රඳවා ගන්න. ව්‍යාජ නෝට්ටුව ඔබට ලැබුණු ආකාරය සහ නෝට්ටුව පිළිබඳ විස්තර සටහන් කරගන්න. වටිනාකම අනුක්‍රමික අංකය. ව්‍යාජ නෝට්ටුව ඔබට ලබා දුන් පුද්ගලයා, පුද්ගලයන් පිළිබඳව විස්තර සටහන් කරගන්න. පුද්ගලයාගේ හැඩරුව, වාහනිකින් පැමිණේ නම් එහි අංකය සහ තොරතුරු, අවසන් වරට පුද්ගලයා දුරු ස්ථානය, පුද්ගලයා පිළිබඳ තොරතුරු, නෝට්ටුව වැඩිපුර ස්පර්ශ වීමෙන් වළක්වාලීම සඳහා ලියුම් කවරේක බහලන්න. ව්‍යාජ නෝට්ටුව පිළිබඳ ඔබ සොයාගත් තොරතුරු පවසා එම නෝට්ටුව ළඟම ඇති පොලිස් ස්ථානය වෙත බාර දෙන්න. මුදල් නෝට්ටු ව්‍යාජ ලෙස සකස් කිරීම, ඒ සඳහා මෙවලම් හෝ අමුද්‍රව්‍ය සැකසීම, දණ්ඩ නීති සංග්‍රහය අංක 478A සහ D වගන්තියේ යටතේ සිරගත කිරීමකට දඬුවමකට ලක් කළ හැකි වරදකි. ඉතින් මෙවැනි තොරතුරු දිනපතා නරඹන්න පහලින් අලුත් ලෝකය අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. දවස සුභ වේවා. ඔබට ජය වේවා.